ආයුබෝවන් ටේස්ටි ලංකා YouTube channel එක වෙත ඔබ සාදරයෙන් පිළිගන්නවා. අද අපි කොළපාටට රසට බෝංචි කරි එකක් හදන විදිය බලමු. මේ බෝංචි කරි එක හදන්න අපි පාවිච්චි කරනවා උකු කිරි මිලිලීටර් 200ක්. එහෙම නැත්නම් මේ කෝප්පෙන් එකක් මිලිලීටර් 200ක් වෙනවා. 3/5 කුඩු මේස හැන්දක්, කහ කුඩු තේ හැන්දක්, කරපිංජ කොළ, මොමිරිස් කරල් දෙකක්, සිහින්ව ලියාගත්තු රතු ලුණු ගෙඩි තුනක්, අඟලක විතර සීර කෑල්ලක්, මිරිස් කුඩු තේ හැන්දක්, සුදුළු ලුණු බික් හතරක් හොඳට හීනියට ලියාගෙන. බෝංචි ග්‍රෑම් 250ක් අරගෙන තියෙනවා මම මෙතන. බෝංචි ග්‍රෑම් 250කට අවශ්‍ය දේවල් තමයි මම කලින් කිව්වේ. මේ බෝංචි අපි සාමාන්‍ය විදිහට කපන විදිහට කැපුවොත් කොළපාටට රහට ලස්සනට එන්නේ නැහැ. ඒක නිසා මෙන්න මේ විදිහට මැද්දෙන් පලා ගන්න ඕනේ බෝංචි ටික. එතකොට බෝංචි ටික ඉක්මනට තැඹිලා හොඳ කොළපාටට රස බෝංචි කර එකක් අපිට ගන්න පුළුවන්. බෝංචි කරලා පළු දෙකකට වෙන් වෙන්න කපනවා නෙමෙයි මේ, නිකන් මැද්දෙන් කට් එකක් තමයි දාගන්නේ. මැද්දෙන් පලාගත්තු බෝංචි ටික මිටියකට වගේ මෙහෙම අල්ලලා අඟල් දෙකකට විතර, එහෙම නැත්නම් ඕගොල්ලෝගේ මැද ඇඟිල්ලේ දිග වගේ භාගයකට විතර දිගට මෙහෙම කෑලි වලට කපා ගන්න. මුලින් ගත්ත මිරිස් කරල් දෙක මතක ඇතිනේ, ඒකත් මේ වගේ මැද්දෙන් පලා ගන්න ඕනේ. බෝංචි කරල් වගේ නෙමේ මේ මිරිස් කරල් නම් අපි දෙපැත්ත පළු දෙකකට වෙන් වෙන විදියට කපා ගන්නවා. කපාගත්ත බෝංචි ටික භාජනයකට දාලා ලිපේ තියන්න කලින් අපි මේකට එකතු කරගන්නවා හීනියට කපාගත්ත රතු ලුණු ගෙඩි 3යි, තලාගත්තු අඟලක විතර සේර කෑල්ලයි, මිරිස් කුඩු තේ හැන්දයි, හීනියට කපාගත්තු සුදු ලුණු බික් 3යි, 3/5 කුඩු මේස හැන්දයි, කරපිංචා කොළ 10ක් විතර. මල් ළඟ නම් තියෙන්නේ වීලි කරපිංචා, ඕගොල්ලෝ ළඟ නැවුම් මේවා ඇති, ඒවා පාවිච්චි කරන්න. කහ කුඩු තේ හැන්දකුත් දාගමු. මැද්දෙන් පලාගත්තු මිරිස් කරල් දෙකක් දාගන්නවා. දැන් තමා ලුණු තේ හැන්දක් දාගන්න වෙලාව. ලිපේ තියන්න කලින් බෝංචි වල 3/5 ටික හොඳට තැවරෙන්න මෙන්න මේ විදිහට හොඳට ටොස් කරගන්න. විනාඩියක් විතර ටොස් කරාට පස්සේ පොල් තෙල් හරි ඔලිව් තෙල් හරි මේස හැඳි දෙකක් මේ විදිහට එකතු කරගන්න. තෙල් ටිකත් හොඳට තැවරෙන්න ඕන නිසා කලින් විදිහටම මේ වගේ විනාඩියක් විතර හොඳට ටොස් කරගන්න. දැන් තමයි ඔන්න මද ගින්න මේක ලිපේ තියන්නේ. බෝංචි ටික මඩ ගින්නේ මලව ගන්න තමයි අපිට ඕනේ. නිකම්ම භාජනයේ තිබ්බොත් එහෙම බෝංචි ටික කරවෙන්න පුළුවන්. ඒක නිසා විනාඩියකට සැරයක් මෙහෙම හැන්දෙන් හොඳට දෙපැත්ත පෙරල ගන්න. විනාඩි 10කින් විතර බෝංචි ටික හොඳට තැම්බෙනවා. බෝංචි ටික හොඳට තැම්බිලාද කියලා බලන්න මෙහෙම කෑල්ලක් අරගෙන ඒක කාලා බලන්න. ඒක කාලා බලපුවම අමුරහට හැපෙන්නේ නැත්තම් ඒ කියන්නේ බෝංචි ටික හොඳට තැම්බිලා. බෝංචි ටික හොඳට තැඹුණයින් පස්සේ උකු පොල් කිරි කෝප්ප එකතු කරගන්නවා අපි. පොල් කිරි දාපු ගාම ලිපේ ගින්දර මධ්‍යම ප්‍රමාණයට වඩා පොඩ්ඩක් වැඩි කරලා බෝංචි එක හැන්දෙන් හොඳට යහට මෙහාට පෙරල ගන්න. එහෙම කලේ නැත්තම් හොද්ද කැටි වෙනවා. විනාඩි 10ක් 12ක් විතර මද ගින්නට වඩා පොඩ්ඩක් වැඩි ගින්දරේ තියාගත්තාම බෝංචි එක මෙන්න මේ කියන thickness එකට එනවා. දැන් ලිප ඕෆ් කරගන්න වෙලාව. එහෙමනම් දැන් ඕගොල්ලොත් අනිත් දවසේ බෝංචි හදද්දී මේ විදියට උත්සාහ කරලා බලන්න. ඕගොල්ලෝ මේ බෝංචි හදන විදිහට කැමති නම් මේ වීඩියෝ එකට ලයික් එකක් කමෙන්ට් එකක් දාන්න අමතක කරන්න එපා. වෙනදට හදන විදිහට වඩා වෙනස් ක්‍රමයකට කැම හදන විදිහ ඉගෙන ගන්න ටේස්ටි ලංකා YouTube channel එක අනිවාර්යෙන් subscribe කරලා තියාගන්න.